කණෙන් අධික වේදනාවක් සමග සැරවෙන්නේ බාහිර කණේ ආබාධයකින්ද මැද කණ කොටස් තුනකට බෙදෙනවා බාහිර කණ මැද කණ අභ්‍යන්තර කණ කියලා බාහිර කණ ආශ්‍රණය වෙලා තියෙන්නේ සමෙන් එතකොට අපි මේ කණ පිරිසිදු කරන්න ඇඟිලි දානවා කොණ්ඩ කටු යතුරු කටු කන් හැදි නොවන දේවල් දානකොට හම තුවාල වෙනවා සාමාන්‍ය හම බැක්ටීරියා වෛරස් දිලීර වලට ප්‍රතිරෝධයක් දක්වනවා නමුත් තුවාල වුණාම සම විනිවිද යන්න පුළුවන් මේ විස බීජ වලට. එතකොට බාහිර කණේ බැක්ටීරියා ආසාදන දිලීර ආසාදන නම් ප්‍රධාන වශයෙන් හැදෙන දිලීර ආසාදන. මොකද අපේ රට ධර්ම කලාපී රටක් නිසා හැමදැනම දිලීර තියෙනවා. පාම් වල හැදෙන කුස් වර්ගය වෙන ඇස්පිඩිලස් කියන එක තමයි ගොඩක් දුරට කණේ හැදෙන්නේ. එතකොට මෙතෙන්දී කණේ දිමෙනවා. කණ ඇතුලේ අපිට දකින්න පුළුවන් දිලීරිය තියෙනවත් වෛද්‍යවරයාට පරීක්ෂා කරාම කැසීම සහ තද වේදනාව තියෙනවා. එතකොට දැන් මේ පළවෙනියම කරන්න ඕනේ මේ කණේ දිලීරිය ඉවත් කරන එක. දිලීරිය ඉවත් කරන්න අපිට ටූෂන් යන්ත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් කණ මේ සෝදලා පාවිච්චි දිලීරිය ඉවත් කරන්නත් පුළුවන්. ඒ වගේම දිලීර නාශක බෙහෙත් දෙන්න ඕනේ මාසයක් විතර. බින්දු දෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රීම් වර්ගයක් දෙනවා ආලේප කරන්න. දියවැඩියාව තියෙනවද කියලා රෝගියාට දැනගන්න ඕනේ. මොකද ප්‍රධාන සාධකයක් වෙනවා දියවැඩියාව තියෙන එක. ඉතින් රුධිර පරීක්ෂණයක් කරන්න ඕනේ. මාසයක් විතර මේ දිලීර නාශක බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා. මොකද මාසයකට කලින් නැවතුවොත් නැවතත් මේ දිලීර ආසාදනය එන්න පුළුවන්. කන් ඇප ගසා ගන්න ඕනේ නාන වෙලාවට. විකට මේක පාවිච්චි කර යුතුයි කන් ඇඹ. ඒ වගේම නාලා ඉවරලා වතුර ගියොත් එහෙම කොණ්ඩේ වේලෙන මේ හෙයා ඩ්‍රයර් එකකින් කණේ තියෙන වතුර ටික ඉවත් කර ගැනීමනොත් මේ නිතර නිතර දිලීර ආසාදනය හැදෙන එක වළක්ව ගන්න පුළුවන්.